අයිබුවන් ආදරණීය දුවේ පුතේ අද අපි මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධව අර්ධ ව්‍යුහගත පුනරීක්ෂණ නිබන්ධනයක් සාකච්ඡා කරන්න හදන්නේ මේ සතියේ අන්තයේ අපි සූදානම් වෙලා තිබුණේ ඒ නිබන්ධනය සාකච්ඡා කරන්න නමුත් ඉතින් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයක අපිට පන්ති පවත්වන්න හැකියාව තියෙනවා නමුත් පන්ති පවත්වන්න බැරණත් ඔබට පාඩුවක් වෙන්න බැරි නිසා ඉඩ දෙන්න බැරි නිසා අපි ඒ ටියුට් එක සාකච්ඡා කරනවා මම ඔයගලන්ට ඒක ඉවලා ඇති මං හිතන්නේ ඔයගොල්ලෝ මේ වෙනුවට ඒ ටියුට් එක සටහන් කරගෙන නැති පිටු 6ක් වගේනේ තියෙන්නේ ඒ නිසා එච්චර ගැටලුවක් නැහැ මං කිව්ව විදියට හිස් තියලා සටහන් කරගෙන නැති ඔයගොල්ලෝ හරි එහෙම නිබන්ධන නොබ නැති වුණා අය ඉන්නවා මේ වීඩියෝ එක බලනවානේ ලංකාවේ හැම කෙනෙක්ම එතකොට ඒගොල්ලන්ට පුළුවන් මම ප්‍රශ්නේ කියනවා ප්‍රශ්නේ කියනකොට ඉවලම ලියා ගන්න ප්‍රශ්නේ කියලා ඊට පස්සේ මං උත්තරේ සාකච්ඡා කරනවා පළවෙනි ප්‍රශ්නය සංස්කෘතිය යන්න කෙටියෙන් හඳුන්වා දෙන්න. ඒ කියන්නේ ප්‍රශ්නය සංස්කෘතිය යන්න කෙටියෙන් හඳුන්වා දෙන්න කියන එක. ඒ කියන්නේ අපේ පාඩම සංස්කෘතිය හා මාධ්‍ය සංස්කෘතිය කියන පාඩම මේක පස්වෙනි පාඩම. හරිද? 2022 දරුව ඉලක්ක කරගෙන තමයි ප්‍රධාන වශයෙන් අපි මේ පාඩම් කරන්නේ. නමුත් 2021 දරුවන්ටත් මේක වැදගත් වෙනවා සහ 2023 විභාගේ තියෙන දරුවන්ටත් වැදගත් වෙන නිසා මම ඒගොල්ලන්ටත් මේ පාඩමට සම්බන්ධ වෙන්න කියලා කිව්වා. හරිද? පළවෙනි ප්‍රශ්නේ තමයි සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා දැන් ඕනම ජන සමාජයකට උරුම වෙච්ච දෙයක් තමයි සංස්කෘතිය කියලා කියන්නේ. එතකොට සංස්කෘතිය අපි සරලව අර්ථකථනය කරනවා නම් යම් ජන සමාජයක් කාලාන්තරයක් තිස්සේ පුරුද්දල් ලෙස භාවිතා කරපු සියල්ලම සංස්කෘතියට අයිති වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ යම් ජන සමාජයක් අය කිව්වොත් කාලාන්තරයක් තිස්සේ පුරුද්දක් ලෙස භාවිතා කරන සියල්ලම සංස්කෘතියට අයිති වෙනවා. ඒ කියන්නේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස ඊට පස්සේ ඉරිතිරි චාරිත්‍ර වාරිත්‍ර හැසිරීම වලට ඒව තියෙනවානේ. ඕනම ජන සමාජයකට උරුම වෙච්ච දෙයක් ඒක. හරි? දැන් අපේ රට ගත්තොත් අපේ රටේ ලාංකීය සංස්කෘතියක් තියෙන පොදුවේ. හරි? ඊට පස්සේ වෙනත් ජාතීන් ඉන්නවනේ, වෙනත් ආගමිකයන් ඉන්නවනේ, සිංහල බෞද්ධ, සිංහල කතෝලික, මුස්ලිම්. ඊට පස්සේ නැත්නම් ඉස්ලාම්. හරි? ඊට පස්සේ දෙමළ කතෝලික, දෙමළ හින්දු, වැදි සංස්කෘතිය, අහිගුණ්ඩක සංස්කෘතිය. හරි? බර්ග සංස්කෘතිය වගේ යම් යම් සංස්කෘතීන් අපේ රටේ ජීවත් වෙන ලෝකෙත් එහෙම සාමාන්‍යයෙන් ලෝකේ හැම රටකම සංස්කෘතියක් දක්න ලැබෙනවා ඒ රට තුලත් විවිධ ජාතීන් තුල සංස්කෘතීන් දක්න ලැබෙනවා සංස්කෘතීන් කියල කියන්නේ ඒගොල්ලන්ගේ ඇඳුම වෙනස් ඇඳුමෙන් පදං ලංකාවේ මුස්ලිම් අයයි දෙමළ අයයි සිංහල අයයි පහසුවෙන් අඳුර ගන්න පුළුවන් ඇඳුමෙන් පෙනුම ඒගොල්ලන්ගේ ආහාර පාන වල වෙනස්කම් තියෙනවා හරි ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිත්‍ර වල වෙනස්කම් තියෙනවා පුදසිරිත් වල වෙනස්කම් තියෙනවා හරි ඊට පස්සේ ආගම් වල වෙනස්කම් තියෙනවා තේරුණාද මේ විදියට ඒ ජන සමාජ වලට ගොඩනැගිච්ච සංස්කෘතියක් තියෙනවා හරි ආයෙ මං කිව්වොත් සංස්කෘතියක් කියන්නේ සරලව කාලාන්තරයක් තිස්සේ පුරුද්දල් ලෙස භාවිතා කරන සියල්ලම සංස්කෘතියයි තියෙනවා ඒතර සංස්කෘතිය කියලා කියන්නේ එක විදියටම පවතින දෙයක් නෙමෙයි හැබැයි සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන දෙයක් හරි කාලෙන් කාලට සංස්කෘතිය වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් ගත්තොත් අපේ රටේ මීට අවුරුදු 100කට කලින් තිබුණු සංස්කෘතිය නෙමෙයි දැන් තියෙන්නේ මීට අවුරුදු 500කට කලින් තිබුණු ආහාර ඇඳුම් පැළඳුම් හැසිරීම් රටා චාරිත්‍ර වාරිත්‍ර අද වෙනකොට මොකදලා තින්නේ කිසියම් වෙනසකට ලක් වෙලා කියන සංස්කෘතිය වෙනස් වෙන්න පුළුවන් වෙනස් සංස්කෘතියන්ගේ අංග එකතු වෙන්න පුළුවන් තියෙන සංස්කෘතික අංග නැති වෙලා යන්න පුළුවන් පැහැදිලිද ඒ විදිහට සංස්කෘතියක් කියලා කියන්නේ හැමනිතරම එක විදිහටම තියෙන්නේ ඒක වෙනස් වෙන්න පුළුවන් හරිද හරි එහෙනම් ලියා ගන්න ඕගොල්ලෝ මේ ප්‍රශ්නයට පිළිතුර රූල් 10ක් විතරදී කොයි එකකටත් ඔගොල්ලෝ ටිකක් පුංචි අකුරු වලින් ලියන්න හොඳ ලියන සංස්කෘතිය යන්න संस्कृति अन्न संस्कृति अन्न ओणेम जन समाज ओणेम जन समाज उरुम उवाक्लेस एंदिन्ये हैगिय उरुम उवाक्लेस एंदिन्ये हैगिय මිනිසා අන්සත්යන්ගෙන් මිනිසා අන්සත්යන්ගෙන් ගුණාත්මකව හඳුනා ගැනීමේ මේ මූලික සාධකය සංස්කෘතිය වේ මූලික සාධකයේ සංස්කෘතිය වේ
මූලික සාධකයේ සංස්කෘතිය වෙයි. ඒ කියන්නේ සත්තුන්ට සංස්කෘතියක් නැහැ, මිනිසුන්ට සංස්කෘතියක් තියෙනවා. ඒකයි අදහස. හරි? ලියන්න. පොදුවේ ගත් කල යම් සමාජයක් කාලාන්තරයක් තිස්සේ පුරුද්දක් ලෙස භාවිතා කරන සියල්ල යම් සමාජයක් කාලාන්තරයක් තිස්සේ පුරුද්දක් ලෙස භාවිතා කරන සියල්ල සංස්කෘතියට අයත් වී ඒ අනුව යම් සමාජයක කාලාන්තරයක් පවතින ආහාර ඇඳුම් පැළඳුම් විලාසිතා චාරිත්‍ර වාරිත්‍ර පුද සිරිත් හැසිරීම් රටා ඇදහිලි විශ්වාස කලාව සදාචාරය ආදි සියල්ලක්ම සංස්කෘතියට අයත් වේ. ආදි සියල්ලක්ම සංස්කෘතියට අයත් වේ. හරි. අර සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. දැන් මෙතනදී අපි කරන්නේ අත්‍තර මතක් කර ගැනීමක් කරන්නේ. අර්ධ ව්‍යුහගත. ඒ කියන්නේ අර්ධ පුනරීක්ෂණයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. හරි. අපි පාඩම අවස්ථා තුනකදී ආවරණය කරනවානේ. එකක් තමයි අපි සිද්ධාන්ත ආවරණය කරනවා. ඊට පස්සේ අර්ධ පුනරීක්ෂණ වශයෙන් මේ වගේ ආවරණය කරනවා. ඊට පස්සේ පුනරීක්ෂණ වශයෙන් නැවතත් පුළුල් ආවරණය කරනවා. දැන් දෙවෙනි අවස්ථාව තමයි මේ යන්න ඔබට මතක ඇති පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම මේ විදිහට අපි අර්ධ පුනරීක්ෂණයක් කරා. මේ පස්වෙනි පාඩම, හයවෙනි පාඩම මේ ආදී වශයෙන් ආවරණයක් කරනවා. ඔයගලන්ට එතකොට දෙතුන් වතාවක්ම පාඩම හවු වෙනවා. හරි. දෙවෙනි ප්‍රශ්නේ කල්චයන් වචනේ බිහිවූයේ කුමන භාෂාවකින්ද? කල්චයන් ලතින් භාෂාවෙන් බිහිවුණේ. ලතින් භාෂාව. හරි. තුන්වෙනි ප්‍රශ්නය කල්චයන්න කෘෂිකර්මාන්තය පිට ඇග්‍රිකල්චර් සඳහා මුලින්ම යොදාගන්නේ කවුරුන් විසින්ද? කෘෂිකර්මාන්තය සඳහා යොදාගත්තේ කවුද කියලා අහනවා. ඒ කියන්නේ ඇග්‍රිකල්චර් කියන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව තමයි කල්චයන වචනේ මුලින්ම බිහිවෙන්නේ. ඇග්‍රිකල්චර් කියන්නේ කෘෂිකර්මාන්තයේ තියෙන සංස්කෘතිය, කෘෂි සංස්කෘතියක් ඒකත් එක්ක බිහිවෙන්නේ 17 වන සියවසේ විතර. ඒක හඳුනා දෙන්නේ මාකස් පර්සියන් කැටෝ. මාකස් පර්සියන් කැටෝ. හරිද? හතරවෙනි ප්‍රශ්නය සංස්කෘතිය යන ප්‍රථමවර සංකල්පය ලෙස ඉදිරිපත් වන්නේ කුමන වර්ෂයේ කුමන කාලයේද කියලා අහනවානේ. සංස්කෘතිය යන ප්‍රථමවර සංකල්පය ලෙස ඉදිරිපත් වූයේ 17 වන සියවසේදී. හරි නේද? ඒ කියන්නේ දැන් සංස්කෘතික සංකල්පයේ සංස්කෘතිය කලින් ඉඳලාම තිබුණා. නමුත් සංස්කෘතික සංකල්පයක් ඉදිරිපත් වෙන්නේ 17 වන සියවසේ. දැන් 18 19 20 අපි ඉන්නේ මේ 21 වන සියවසේනේ. කියන්නේ මීට සියවස් 4කට විතර කලින් අවුරුදු 400කට විතර කලින් තමයි සංස්කෘතික සංකල්පය නිර්මාණය වෙන්නේ. හරිද? ඊළඟට 5 වෙනි ප්‍රශ්නේ සංස්කෘතිය පිළිබඳ නිර්වචන තුනක් නම් කරන්න. සංස්කෘතිය පිළිබඳ නිර්වචන තුනක් තියෙනවා. ටයිලර්ගේ නිර්වචනය, මෙල්නොස්කි සහ ජෝසප් ඩොමිනිකගේ නිර්වචනය. හරි. අපි පළවෙනි නිර්වචනේ ලියමු. සංස්කෘතිය හෝ සભ્યත්වය anu දැනුම ඇදහිලි කලා දැනුම ඇදහිලි කලා නීති සදාචාර දැනුම ඇදහිලි කලා නීති සදාචාර සිරිත්විරිත් හා මිනිසා සමාජයේ ජීවත්වන
පුජ්‍යලේක වශයෙන් ලබාගත් අනෙකුත් කුමන විදියක හෝ පුරුදු හා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්යයි. හරි. අයි මං කියන්නම් සංස්කෘතියෝ සભ્યත්වයනු දැනුම ඇදීරි කලානීති සදාචාර සිරිත්විරිත් හා මිනිසා සමාජයේ ජීවත්වන පුජ්ජිරි ක්වෙස්චන් ලබාගත් අනිකුත් කුමන හෝ විදියක පුරුදු හා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්යයි. හරි. සමාජයක මිනිසු තුළ තියෙන දැනුම ඇදහිලි විශ්වාස කලාව නීතිය සදාචාරය පුරුදු හැකියාවන් සිරිත්විරිත් ඔය ඔක්කොම එකතු වෙච්ච තැනට අපි කියනවා සංස්කෘතිය කියලා මං කලින් කිව්වා. හරි. ඊබී ටයිලර්ගේ නිර්වචනය. නැත්නම් එඩ්වඩ් ටයිලර්ගේ නිර්වචනය. හරි. එඩ්වඩ් ටයිලර් ඊළඟ නිර්වචනය උපකරණ පාරිභෝගික ද්‍රව්‍ය විවිධ සමාජීය සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ මානව සංකල්පනා ශිල්ප විශ්වාස චාරිත්‍රයන්ගෙන් අනුබද්ධ සමස්තය සංස්කෘතියයි. ශිල්ප විශ්වාස හා චාරිත්‍රයන්ගෙන් අනුබද්ධ සමස්තය සංස්කෘතියයි. උපකරණ පාරිභෝගික ද්‍රව්‍ය විවිධ සමාජීය සමූහයන්ගේ විවිධ ලක්ෂණ මානව සංකල්පනා ශිල්පහා විශ්වාස හා චාරිත්‍රයන්ගෙන් අනුබද්ධ සමස්තය සංස්කෘතිය. ඔයගලන්ට මේක එකවර ලියා ගන්න බැරනම් අර සන්නිවේදන මූලිකාංග කියලා පොතේ 44 පිටුවේ තියෙනවා මේ නිර්වචන ටික. මූලිකාංග දෙක පොතේත් ඇති. ඒ බලාගෙන පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. මේ නිර්වචන 50ක් තියෙනවා අපේ සිලබස් එකේ. 50ම කඩපාඩම් තියෙන ඕන. කොයි නිර්වචනය එන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැති නිසා. බී මැලනෝස් කියන නිර්වචනය. හරි. ඊළඟ නිර්වචනය අපි ලියමු. ආර් ජෝසප් ඩොමිනික් නිර්වචනය. සංස්කෘතියනු සංකීර්ණ ක්‍රියාවලියකි සමාජයකට බැඳ තබන පොදු වටිනාකම් සමාජයකට බැඳ තබන පොදු වටිනාකම් විශ්වාස සමාජික ක්‍රියාකාරකම් නීති කල්පිතයන් යන්න සංස්කෘතියට ඇතුළත් වේ. විශ්වාස සමාජික ක්‍රියාකාරකම් නීති කල්පිතයන් යන්න සංස්කෘතියට ඇතුළත් වේ. ආර් ජෝසප් ඩොමිනික් අයි කියන්නම් මං සංස්කෘතියන සංකීර්ණ ක්‍රියාවලියකි සමාජයකට බැඳ තබන පොදු වටිනාකම් විශ්වාස සමාජික ක්‍රියාකාරකම් නීති කල්පිතයන් යන්න සංස්කෘතියට ඇතුළත් වේ. පැහැදිලිද ඔයාලට? ඔය නිර්වචන ටික බලාගන්න. හැබැයි ඔබට පේනවද ඔය නිර්වචන ටික පොදුවේ අරගෙන බැලුවම අපිට පේනවා අර මං කිව්ව අදහස සංස්කෘතිය කියන්නේ. ඒ කියන්නේ සමාජයත් තුළ පවතින ඇදහිලි විශ්වාස කලාව සදාචාරයේ නීති සිරිත් විරිත් ඊට පස්සේ සමාජික ක්‍රියාකාරකම් ප්‍රමේ නිර්වචන තුනෙන් මේ පොදු හරය ගන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපේ රටේ කිසියම් නීති පද්ධතියක් තියෙනවා නම් ඒ නීති පද්ධතිය සංස්කෘතියට අයිති. හරි. දැන් අපේ රටේ ප්‍රධාන වශයෙන්ම නීති දෙකක එකතුවක් නේ තියෙන්නේ. එකතරා රෝමලන්දේසි නීතිය තමයි ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ. හැබැයි රෝමලන්දේසි නීතියට එකතු වෙලා තියෙන අපේ දේශීය නීති රීති පද්ධති. ඒවත් බද්ධ වෙලා තමයි සාමාන්‍යයෙන් මේ අධිකරණ වල නීතිය ක්‍රියාත්මක වෙන්නේ. පොතේ තියෙනවා උනාට රෝමලන්දේසි නීතිය ක්‍රියාත්මක වීමේදී දේශීයත්වයක් බලපානවා. අපේ සංස්කෘතියත් බලපාන එක. දේශීය නීතියයි රෝමලන්දේසි නීතියේ සංකල්පයක් තියෙනවා. ඊට පස්සේ විශ්වාස. අපි ගත්තා අපි විශ්වාස කරන්න අපේ සංස්කෘතියට අපි මේ මේ මේගොල්ලෝ අපි බුදුන් වහන්සේ විශ්වාස කරනවා, දෙවියන් වහන්සේ විශ්වාස කරනවා, පවපින විශ්වාස කරනවා, කර්මය විශ්වාස කරනවා, හොඳ නරක විශ්වාස කරනවා. ඔය වගේ තියෙනනේ. දැන් අපිට ගැළපෙන විශ්වාසයන් ටික. සමහර මස් වර්ග කන්න හොඳ නැහැ කියලා විශ්වාස කරනවා. සමහර මස් කෑවට කමන්නේ නැහැ කියලා විශ්වාස කරනවා. පොයේ දවසට බිත්තර තම්බන්න හොඳ නැහැ කියලා විශ්වාස කරනවා. එමෙ තියෙනව නේද?
ඒව තමයි විශ්වාස කරගෙන ඒව සංස්කෘතියත් එක්ක තමයි බැඳලා තියෙන්නේ. හරි. ඇදහිලි තියෙන ඒ වගේම දැන් පැහැදිලිද ඔයගලට? අපි කවුද අදහන්නේ? අපේ අපේ සංස්කෘතිය අදහන අය ඉන්නවා, දේශීය සංස්කෘතිය අදහන අය ඉන්නවා. ඉන්දියාවට ගියොත් ඉන්දියාවේ අදහන අය, මෙහි අදහන අය වෙනසක් තියෙනවා. හරි. පැහැදිලිද කියන්නේ? ඒතර දෙමළාය අදහන දෙමළායගේ සංස්කෘතිය රණ ඒගොල්ලන්ගේ අදහන දෙවිවරු වෙනයි. සිංහලාය සංස්කෘතිය රණ සිංහලාය අදහන දෙවිවරු වෙනයි. ඉස්ලාමයේ සංස්කෘතිය රණ ඒගොල්ලෝ අදහන දෙවියන් වෙනයි. හරි. කතෝලිකයගේ සංස්කෘතිය රණ ඒගොල්ලෝ අදහන දෙවියන් වෙනයි. ඔය විදිහට එක එක දෙවිවරු අපි අදහන කරා. දෙහිලිත් අයි සංස්කෘතියට. පැහැදිලි? ආහාර පාන ඇඳුම් පැළඳුම් සිංහල සංස්කෘතිය ආහාර දිනවා, දෙමළ සංස්කෘතිය ආහාර දිනවා, ඉස්ලාම සංස්කෘතිය ආහාර දිනවා, බර්ගර් සංස්කෘතිය ආහාර දිනවා, එහෙම දිනවනේ. ඔය ඔය නිර්වචන ටිකයි බලමු ඔයගලන්ට පේනවා. ඔය අපි භාවිතා කරන පුරුද්දක් ලෙස හැම දෙයකම එකතුවක් තමයි කල්චර් එකක් කියලා කියන්නේ. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නෙට යමු. හයර් වර්ෂන් සංස්කෘතික ප්‍රවේද නම් කරන්න. සංස්කෘතික ප්‍රවේද නම් කරන්න එහෙම තියෙන්නේ නේද? ඒ කියන්නේ දැන් මේ සංස්කෘතිය අපි වර්ග කරගන්න හදන්න පොඩ්ඩක්. වර්ග කරගෙන පැහැදිලි කරගන්න හදන්න. එක ලියා ගන්න සාම්ප්‍රදායික සංස්කෘතිය. එක සාම්ප්‍රදායික සංස්කෘතිය, දෙක ජන සංස්කෘතිය, දෙක ජන සංස්කෘතිය, තුන සම්භාව්‍ය සංස්කෘතිය, තුන සම්භාව්‍ය සංස්කෘතිය, හතර ජනප්‍රිය සංස්කෘතිය, පොපියුලර් කල්චර් ජනප්‍රිය සංස්කෘතිය, පහ මාධ්‍ය සංස්කෘතිය, හය ගෝලීය සංස්කෘතිය. සාමාජික සංස්කෘතිය හා ගෝලීය සංස්කෘතිය. අපි ඔයගොල්ලෝ කියන සංස්කෘතික ප්‍රභේද කියලා. හරි. ඊළඟට දරුවනේ හත්වෙනි ප්‍රශ්නය සාම්ප්‍රදායික සංස්කෘතිය anu කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. සාම්ප්‍රදායික සංස්කෘතිය anu කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. අපි ලියමු. හරි යන කලින් මම පැහැදිලි කරන්නම්. කියන්නේ අපේ සංස්කෘතියේ තියෙන පූජනීයත්වයට පත් වෙච්ච දේවල්. උත්තරීතරත්වයට පත්වෙච්ච දේවල් කාලාන්තරයක් තිස්සේ පාරම්පරිකව පැවතින පූජනීය උත්තරීතර දේවල් සංස්කෘතියේ තියෙන පාරම්පරිකව පැවතින සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා කියනවා. හරි. අපි ආගම දහම ඇදහිම අපේ චාරිත්‍ර වාරිත් අපි දැන් පහුගිය දවස්වල සිංහල හින්දු අලුත් අවුරුද්ද තිබුණානේ. එතනදී අපි අර චාරිත්‍ර වාරිත්‍ර වත්පිළිවෙත් වගේයක් ඉෂ්ට කරන්නේ. අන්න ඒකට අපි කියනවා සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා. අපි දෙමව්පියන්ට වඳිනවානේ. හරි. ඒකට කියනවා සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා. හරි. අපේ ඉස්ලාම් හෝ එහෙම නැත්නම් කතෝලික හෝ බෞද්ධ හෝ හැමෝම වාගේ කරන ආගමික චාරිත්‍ර වාරිත්‍රයයි තියෙන සාම්ප්‍රදායික සංස්කෘතියට. ආගමික නොවන දේවලුත් තියෙන සාම්ප්‍රදායික සංස්කෘතියට. අපි හිතමු වැඩි හිටියෙක් ආවම අපි නැගිටිනවා. ඒතර ඒකයි තියෙන සාම්ප්‍රදායික සංස්කෘතියට. හරි. කවුරු හරි උදේට මුණ ගැස්සුනම ආයුබෝවන් කියනවා. එහෙම නැත්නම් සුබ උදෑසනක් කියනවා. ඒ වගේ අර උත්තරීතර ගුණාංග ටිකක් එක්ක ආපු සංස්කෘතියට අපි කියන්නේ සාම්ප්‍රදායික සංස්කෘතියක් කියලා. හරි. ලියාගන්න මූලික වශයෙන් උත්තරීතරහ පූජනීය සංගීත පද්ධතියක් මත මූලික වශයෙන් උත්තරීතරහ පූජනීය සංගීත පද්ධතියක් මත නිර්මාණය වූ සංස්කෘතිය පූජනීය හා උත්තරීතර සංගීත පද්ධතියක් මත නිර්මාණය වූ සංස්කෘතිය සාම්ප්‍රදායික සංස්කෘතියයි. පොඩ අකුරු පොඩියට ලියන්න ඉඩ මාදී. සාම්ප්‍රදායික සංස්කෘතියයි. ගොඩාක් පොඩි කරන්න ඕනේ නැහැ. පීතාව තුනක් විතර තියෙන. සාම්ප්‍රදායික සංස්කෘතිය. ආයි මං කියන්නම් මූලික වශයෙන් උත්තරීතර හා පූජනීය සංකේත පද්ධතියක් මත නිර්මාණය වූ සංස්කෘතිය සාම්ප්‍රදායික සංස්කෘතිය. එය මිනිසාගේ උත්තරීතර ඌද උත්තරීතර ඌද පූජනීය ඌද උත්තරීතර ඌද පූජනීය ඌද ජීවන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. ජීවන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. ජීවන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. පාරම්පරික උරුම වූ අන්තිම පේජිමේ පාරම්පරික උරුම වූ සිරිත්තිරිත් චාරිත්‍ර වාරිත්‍ර සිරිත්තිරි චාරිත්‍ර වාරිත්‍ර ආගමික සංකල්ප
සදාචාරයන්නාදී මීට අයත් වේ. සිරිත්විරිත් චාරිත්‍රවාරිත්‍ර ආගමික සංකල්ප සදාචාරයන්නාදී මීට අයත් වේ. හරි නේද? හොඳයි. ඊළඟට අපි කතා කරමු දරුවනේ. සිරිත්විරිත් චාරිත්‍රවාරිත්‍ර ආගමික සංකල්ප ඒවයිත් වෙනවා. ඒවට කියන සාම්ප්‍රදායික සංස්කෘතිය. මේකෙදී අපි කරන්නේ ඇත්තට මේ වගේ පාඩම්වලදී අර පුනරීක්ෂණයක් කරන්න මතක් කර ගැනීම කලින් ඉගෙන ගන්න පියව මතක් කරගන්න නිතර නිතර මතක් කරනකොට විතර මොකද වෙන්නේ නිතර නිතර මතක් කරනකොට දිගු කාලීන මතකයට ගමන් කරනවා විභාග සමත් වීම සඳහා අපිට අවශ්‍ය නැති දිගු කාලීන මතකය දැන් මේක එක දවසක් පන්තියේදී කරාම කෙටි කාලීන මතකයට තමයි යන්නේ විභාගයේදී ලියන්න නම් අපිට කෙටි කාලීන මතකේ පුතා දිගු කාලීන මතකේ බවටපත් කරගන්න ඕන හරි ඒ කියන්නේ අපි ඉගෙන ගන්නපු දේවල් වලින් 20ක් 25ක් තමයි අපිට මතකේ තියෙන්නේ සාමාන්‍ය කෙටි කාලීන මතකේ මේක 75ක් විතර වගේ වැඩි කර ගන්න ඕන විභාගයට යනකොට. ඒතර වැඩි කර ගැනීම සඳහා කරන්න ඕන ක්‍රියාපිළිවෙත් 3-4ක් තියෙනවා. එකක් අභ්‍යාස කරන එක. එකක් පාඩම් කරන එක. හරි. එකක් සාකච්ඡා කරන එක. හරිද? ওই වගේ කාරණා ටිකක් තියෙනවා. දැන් අපි මෙතනදී කරන්නේ අභ්‍යාස කරන එකක් වගේම මෙතනදී අපි කරන්නේ පාඩම් කරන එකක් කරන එක. يعني යලි මතක් කර ගැනීමකුත් කරනවා. මේ විදිහට දිගටම ක්‍රියාත්මක වුණොත් තමයි අපිට ඒකට යන්න පුළුවන්. නැත්නම් විශේෂ කරුණු අමතක වෙනවනේ. හරිද? ඊළඟ ප්‍රශ්නය අපි යමු ප්‍රශ්න දෙකක් අද සාකච්ඡා කරනවා මේ වෙලාවේ ඊට පස්සේ ඊතුරු වීඩියෝ එකකින් ඊතුරු ප්‍රශ්න සාකච්ඡා කරනවා ඔයගලගේ පහසුව සඳහා මම ටිකක් පැය භාගේ වීඩියෝ හතරක් එවන්නම් හරිද අටවෙනි ප්‍රශ්නේ ජන සංස්කෘතිය anu කුමක්ද කියලා අහනවා සාම්ප්‍රදායික සංස්කෘතිය හරි ජන සංස්කෘතිය යම් සමාජයක ජනයා මම ලියලා පැහැදිලි කරන්න යම් සමාජයක ජනයා පොදුවේ භාවිතා කරන සංස්කෘතිය යම් සමාජයක ජනයා පොදුවේ භාවිතා කරන සංස්කෘතිය ජන සංස්කෘතිය වේ යම් සමාජයක ජනයා පොදුවේ භාවිතා කරන සංස්කෘතිය ජන සංස්කෘතිය වේ ලෝකයේ ජන වර්ග 6000ක් පමණ විසින් අතර ලෝකයේ ජන වර්ග 6000ක් පමණ විසින් අතර हाय दहा सप्पा मने विषय ना आतर ये सहम जानवर के कटम उरुमो ये सहम जानवर के कटम उरुमो जनसांस्कृतियाँ तिबी जनसांस्कृतियाँ तिबी ඒ අනුව සමාජයක ජනයා පොදුවේ භාවිතා කරන සමාජයක ජනයා පොදුවේ භාවිතා කරන හුරු පුරුදු හැසිරීම රට හුරු පුරුදු හැසිරීම රට ජීවන ක්‍රියාකාරකම් සියල්ල හුරු පුරුදු හැසිරීම රට ආදී ජීවන ක්‍රියාකාරකම් සියල්ල ජන සංස්කෘතියට අයත් වේ ජන සංස්කෘතියට අයත් වේ පැහැදිලි ජන සංස්කෘතියට අයත් වේ හරි ඒ කියන්නේ දරුවනේ අපි දැන් සාමාන්‍යයෙන් භාවිතා කරන ජීවන ක්‍රියාකාරීත්වය අපි පොදුවේ භාවිතා කරන සියල්ල තමයි ජන සංස්කෘතියට අයත් වෙන්නේ ආහාර ඇඳුම් පැළඳුම් ආයිස්ක්‍රීම් රට රැකියා ලංකාවේ දින රැකියා ලංකාවේ සාමාන්‍යයෙන් පිරිමි අය තමයි ප්‍රධාන වශයෙන් රැකියා කරන්නේ. ගෑනුයි ඉස්සර රැකියා කරන්නේ නැහැ. ගෑනුයි දැනුත් දැන් රැකියා කරනවා ඒගොල්ලෝ. හරි. ඒකට අපි කියනවා මේ ඊ රටේ ජන සංස්කෘතිය. පොඩි බාත ප්‍රධාන ආහාරය බත්. ඒතර ඒක ඊ රටේ ජන සංස්කෘතිය. තවත් රටක බත් නොවෙන්න පුළුවන්. ඒතර ඒක තමයි ඊ රටේ ජන සංස්කෘතිය. අපේ රටේ ජන සංස්කෘතියට කලාවන් තියෙනවා. ජන සංස්කෘතියටයිදී මේ රැකියා තියෙනවා එහෙම තියෙනවා ත්‍රිවත් ඔක්කොම ජන සංස්කෘතිය පොදුවේ භාවිතා කරන ආහාර ඇඳුම් පැරඳුම් විලාසිතා ආදී සියල්ලම භාවි අයිති වෙන්නේ ජන සංස්කෘතියට ජනයාගේ සංස්කෘතිය ජන සංස්කෘතිය ඒතර ගොඩක් සමහර ජන සංස්කෘතිකාංග වෙනත් රටවල් වලින් ඇවිල්ලා තියෙන වෙනස් සංස්කෘතියන් ගොඩක් සංස්කෘතිකාංග කාලාන්තරයක් තිස්සේ පැවතගෙන යනවා ඉස්සරින් ඉඳලා මොන ජන සංස්කෘතිය කියන්නේ පොදුවේ මිනිස්සු භාවිතා කරන සංස්කෘතිය सांप्रदायिक संस्कृति उत्तरी पूजनीय क्रियावली हेदन सांस्कृति तक कथा करूँ स
සම්භාව්‍ය සංස්කෘතිය අනු කුමක්ද ඊළඟ ප්‍රශ්නේද ප්‍රශ්නේ නාමය සම්භාව්‍ය සංස්කෘතිය අනු කුමක්ද ලියලා පැහැදිලි කරන්න උසස් සදාචාරාත්මක වූද උසස් සදාචාරාත්මක වූද සදාචාරාත්මක වූද බුද්ධිමය වූද බුද්ධිමය වූද සක්කිතාවයන්ගෙන් යුතු සංස්කෘතිය උසස් සදාචාරයන්ගෙන්ද බුද්ධිමය වූද සක්කිතාවයන්ගෙන් යුතු සංස්කෘතිය සම්භාව්‍ය සංස්කෘතිය වේ සම්භාව්‍ය සංස්කෘතිය වේ ප්‍රකට ලේඛකයින් ලේඛකයින් කලාකරුවන් කලාකරුවන් සංගීතඥයින් ප්‍රකට ලේඛකයින් කලාකරුවන් සංගීතඥයින් චින්තකයින් චින්තකයින් ආදීන් විසින් ආදීන් විසින් සම්භාව්‍ය සංස්කෘතිය නිර්මාණය කරයි සම්භාව්‍ය සංස්කෘතිය නිර්මාණය කරයි සම්භාව්‍ය සංස්කෘතිය නිර්මාණය කරයි ඔවුන් ගොඩ නගන ඔවුන් ගොඩ නගන කලාත්මක හා ඔවුන් ගොඩ නගන කලාත්මක හා සෞන්දර්යාත්මක වටිනාකම් සමග ඔවුන් ගොඩ නගන කලාත්මක හා සෞන්දර්යාත්මක වටිනාකම් සමග සම්භාව්‍ය සංස්කෘතිය නිර්මාණය වේ ඔවුන් ගොඩනගන සෞන්දර්යාත්මක හා කලාත්මක වටිනාකම් සමග සම්භාව්‍ය සංස්කෘතිය නිර්මාණය වේ. හරි. දැන් සමාජය තුළ තියෙන පොදුවේ ගත්තම උසස් දේවල් වලින් පිරි සංස්කෘතිය කියන සම්භාව්‍ය සංස්කෘතිය. ඔය සම්භාව්‍ය සංස්කෘතිය ටිකක් කලාකරුවන්, චින්තකයින්, නිර්මාණකරුවන්, සංගීතඥයින් වගේ ප්‍රබුද්ධ මට්ටමේ අය විසින් ගොඩනගපු දෙයක්. හරි. දැන් අපි උදාහරණයක් හදලා ගත්තොත් සම්භාව්‍ය නාට්‍ය සම්භාව්‍ය ගීත සම්භාව්‍ය නවකතා හරි සම්භාව්‍ය චිත්‍ර දැන් මේ වගේ නිර්මාණ තුලින් සමාජය තුල ගොඩනගන උසස් සංස්කෘතියක් හරි දැන් අපි මේ සම්භාව්‍ය ඒ කියන්නේ උසස් කලාකෘති බිහි වෙන්න කලින් මිනිසුන්ගේ ජීවිතයයි කලාකෘති බිහි වුණාට පස්සේ මිනිසුන්ගේ ජීවිතය අතර වෙනසක් තියෙනවා මිනිස් උසස් බවට පත් වීම සඳහා කලාව సౌందර්ය බලපෑම් කරනවා ඒතර අන්නේ උසස් නිර්මාණ බිහි කරපු අය විසින් සම්භාව්‍ය සංස්කෘතිය නිර්මාණය කරනවා හරි එතකොට අපේ රට ගත්තම සමහර ගීත තියෙන ඒවා සම්භාව්‍ය උසස්. අපි උදාහරණ ගත්තොත් නන්දාමාලිනී ගායනා කරන ගීත. පණ්ඩිත අමරදේවයන් ගායනා කරන ගීත. ඒවට අපි කියන සම්භාව්‍යය කියලා. උසස් සක්කිතාවයන් තමයි තියෙන්නේ. උසස් පණිවිඩ තමයි තියෙන්නේ. ඒවයි සදාචාරයේ ඉහළයි. හරි. සමහර චිත්‍රපට. ඒතර ඒවයින් සමාජය තුළ උසස් සංස්කෘතියක් හදනවා. ඒවත් තුළ සමාජය තුළ උසස් සංස්කෘතියක් හදනවා. ඒවට අපි කියනවා සම්භාව්‍ය සංස්කෘතිය කියලා. දැන් අපි වෙන පැත්තකට ගත්තොත් සම්භාව්‍ය විදිහට අඳින්න පුළුවන් අපිට උසස් විදිහට අඳිනවා. මේ වැදගත් තැනකට යනකොට අපි සම්භාව්‍ය ඇඳුමක් කියන දේ. සමහර ලාවට සමහර උත්සවවල කියන සම්භාවනීය අමුත්තෙන කියලා. තේනවාද? හැම සභාවෙදිම කියන්නේ නැහැ නේද? ධාරණේ එක කියන්නේ උසස් සභාවක නම් සම්භාවනීය අමුතු ඉන්න එතන. හරි. මේ විදිහට උසස් සක්කිතාවයන්ගෙන් තියෙන අපේ සංස්කෘතියට අපි කියන සම්භාව්‍ය සංස්කෘතිය කියලා. ඒක අනිත් පැත්ත ගත්තොත් සම්භාව්‍ය නොවෙන ද පොපියුලර් කියන ජනප්‍රිය දේවල්. ජනප්‍රිය දේවල් සම්භාව්‍ය නැහැ. ජනප්‍රිය දේවල් උසස් නැහැ. හරි ජනප්‍රිය දේවල් සදාචාරාත්මකව වාඩුයි හැබැයි සම්භාව්‍ය දේවල් වල සදාචාරය ඉහළයි හරි හොඳයි අපි එහෙනම් සංස්කෘති වර්ග තුනක් කතා කරා ටියුට් එකේ තව යම් ප්‍රමාණයක් ඉතිරිලා තියෙනවා ඊළඟ වීඩියෝ එකකින් අපි එක කතා කරනවා මේ මාසේ සිකුරාදා කලින් මේ වීඩියෝ ටික ඔයගොල්ලන්ට එවනවා හොඳයි එහෙනම් අදට ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්